ඒකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා ගිණුම් කරන හැඳින්වීම, ගිණුම් කරන සමීකරණය සහ ගනුදෙනු වල දික්ක බලපෑම. මේවා දැන් අලුතෙන්ම ඉගෙන ගන්නවා වගේ නෙමෙයි, චුට්ටක් ඔයාලා නොලෙජ් එකක් තියෙන නිසා ටිකක් පොඩ්ඩක් ස්පීඩ් එක යනවා. මොකද අලුතෙන්ම ඉගෙන ගන්නවා නම් ඔයාලට අවුරුදු දෙකක කාලයක් තියෙනවානේ සිලබස් එකට. මේ රිවිෂන් කියන්නේ පොඩ්ඩක් ඔයාලා දැනටමත් දන්න නිසා, දන්න දේ පොඩ්ඩක් පොලිෂ් කරගන්න තමයි මේක කරන්නේ. පොඩ්ඩක් මතක් වෙන්න මේකෙන් මොකද වෙන්නේ, මොන හරි පොඩ්ඩක් ටිකක් අමතක කරලා තිබුණා පොඩ්ඩක් රීෆ්‍රෙෂ් කරගන්න තමයි මේ ටික මුලින්ම ඔයාලට කරගෙන යන්නේ. පුදු ගිනුම් කරන්නේ තමයි 160ක වැඩි බර තැබීමක් තියෙන පේපර් එකේ. අනිත් ඒවා කොහොමත් ඔයාලට කොහොමත් නෝට් එක බලාගෙන ලියන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. ගාන හදන විදිය තමයි ඔලුවට ගන්න ඕනේ. එතකොට ඔයාලගේ ගිනුම් කරන්නේ පාට් එක පටන් ගන්නෙම ගිනුම් කරන්නේ හැඳින්වීමෙන්. ඔයාලා දන්න දේවල් උත්තර දෙන්න එක මිනිත්තු ඉක්මනට. එතකොට කන්ෆර්ම් කරගෙන යන්න පුළුවන් ඔයාලට මේව මතකයි කියන. අපිට වැඩි වෙලාවක් ගන්න ඕනේ නැහැ එක පාට් එක කරන් දෙන්න. කොහොමද මේවනම් ඔයාලට අවුරුද්දක් තිස්සේම කරන වෙලා තියෙන හින්දා චුට්ටක් හුරු ඇති. ඉතින් කොවිඩ් කේස් එකකින්ද ඔයාලට ගොඩක් මිස් වෙලානේ තියෙන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම හැම පාට් එකක්ම කවර් වෙනවා. ඒක ඔළුවට දාගෙන රීෆ්‍රෙෂ් කරගෙන යමු. හරි, මම පොඩ්ඩක් පොඩි වීඩියෝ එකක් දාන්නම්. ඒක බලලා අපි පොඩි මොටිවේෂනල් වීඩියෝ එකක්, ඒක බලලා අපි යම් පාඩමකට. ඔයාට මේ විභාගය සමත් වෙන්න ද අවශ්‍යය? ඔයාට කවුරු වෙන්න ද අවශ්‍යය? මට කියන්න මගේ මිත්‍රයා, ඔයාට වෙන මොනවද අවශ්‍ය? ලස්සන කාර් එකක්, ලස්සන ගෙදරක්, ලස්සන ජීවිතයක්, ලස්සන පෙම්වතෙක් පෙම්වතියක්. තව ඔයාට අවශ්‍ය මොනවද? ඔයා මේ මොන දෙයක් බලාපොරොත්තු වුණත්, ඔයා බලාපොරොත්තු වෙන හැම දෙම මේ මොහොතේ ඔයා ළඟම තියෙනවා කිව්වොත් ඔයා පිළිගන්නවද? ඔයාගේ මේසෙ උඩ තියෙන මේ පොතක් පොතක් ගන්න, ඒ හැම පොතකම පිටුවක් පිටුවක් ගන්න, ඒ හැම අකුරකම ඔයාට අවශ්‍ය හැම දෙම හැංගිලා තියෙනවා කිව්වොත් ඔයා පිළිගන්නවද? ඔව්, ඒක ඇත්ත, සම්පූර්ණ ඇත්ත. මට මෙන්න මේ දේ තිබුණා නම් කිය කිය ඔයා දවල් ඉඳ දකින වෙලාවේ ඒ එක පිටුවක් කියවලා පාඩම් කරලා මම ඊනේ හැබෑවක් කරගන්නවා කියලා ඔයාට හිතෙන්නේ නැත්තේ ඇයි? තේරුම් ගන්න මිත්‍රයා, ඔයාගේ මේ එක්සෑම් එක කියන්නේ මහත් අමනිදානය. කිසිම වෙලාවකේදී අමතක කරන්න එපා. ඒ වගේම ඔයාට කවුරු වෙන්නද අවශ්‍ය? වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, කාර්මිකයෙක්, හෙදියක්. මතක තියාගන්න, ඔයාට මේ කවුරු වෙන්න ඕන වුණත් ඔයාට එතනට යන්න ඕන පාර මේ එක්සෑම් එක තුල හැංගිලා තියෙනවා කියලා අමතක කරන්න එපා. උඹ එක දවසකට පැය 8ක් පාඩම් කළත්, එකම එක පැයක් පාඩම් කළත්, උඹ කොල්ලෙක් වුණත් කෙල්ලෙක් වුණත් මට ප්‍රශ්නයක් නෑ මගේ යාළුවා. හැබැයි මචං, උඹ කරන වැඩ ටික දිත්තටම කරපන්. උඹට වෙන්න ඕන කවුද කියන දේ කඩදාසික ලියන්න ඕන නෑ. ඒ කවුරුද කියන දේ උඹ උඹේ හදවතේ ලියාගන්න. ඒ වගේම මේ එක්සෑම් එක වැඩක් නෑ, මම නම් පාඩම් කරන්නේ නෑ වගේ දේවල් කිය කිය ගොන් ආතල් දෙන ගොබ්බෙ උන්ට අහු වෙන්න එපා.
එහෙම කියවනේ උන් උඹට වඩා වැඩ කරනවා කියලා ආමතක කරන්න එපා. දැන් ඉඳන් මේ මියුසික් වල තියෙන පවර් එක ඔළුවට ගන්න. මේ වචන වල තියෙන කැම්ම හිතට ගන්න. මා එකම කියපා. මේ මගේ අනාගතය. මේ මගේ සාර්ථකත්වයේ ගමන. මේ මගේ අවස්ථාව. මම මේ අවස්ථාව මගේ අරගන්නේ නැහැ. ආයෙත් තනතන පිස්සු ගෙලින්නේ නැහැ. ආයෙත් කම්මැලි වෙන්නේ නැහැ. පාඩම් වැඩ කල් දාන්නේ නැහැ. ඕනෙක ගිහිපු දැයි ඕනෙක පිස්සු කෙලපු දැයි මට අදාල නැහැ. ආයෙත් මම එහෙම වෙන්නේ නැහැ. මේ මගේ අනාගතය ගොඩනගන කාලයයි මිනිහෝ. මට නාස්ති කරන්න වෙලාවක් නැහැ. මට තියෙන එක අරමුණයි. ඒ මේ එක්සෑම් එක පාස් වෙනවා කියලා විතරයි. ඕනෙක කොන දැක්කියපු දෙයි. දවසක මම වෛද්‍යවරයෙක් කියලා උන්ට පෙන්වන්න. දවසක මම ඉංජිනේරුවෙක් කියලා උන්ට පෙන්වන්න. දවසක මම ඉන්න තැන මම උන්ට පෙන්වන්න. අද ඉඳන් මට FBI අදාල නැහැ. අද ඉඳන් මම කම්මැලි වෙන්නේ නැහැ. මම මේ එක්සෑම් එක පාස් වෙන කම්මේ කියම අතාරින්නේ නැහැ. මට පුළුවන්. මට පුළුවන් මිනිහෝ මට මේක කරන්න පුළුවන්. දැන් ඉතින් ඵලයක් වැඩ පටන් ගන්න. කරන දේ හරියට කරපන්. උඹ තීන ලැබෙන්නවා. හරි පොඩි වීඩියෝ එකක් දැම්මේ මොකද ඔයාලා දැන් ඔයාලා තමයි ඔලවල් ලියන්න ඉන්න ළඟම සෙට් එක ඔලවල් ලියනවා කියන්නේ වගකීම් අප එකතු වෙනවා කියන්නේ පස්සේ ලෙවල් ඊට පස්සේ කැම්පස් පස්සේ ජොබ් එකක් කරන්න ඕනේ ජීවත් වෙන්න ඕනේ ඔයාලා මෙතන තමයි වගකීම් බාර ගන්න පටන් ගන්න තැන ඒක නිසා හිතර ගන්න හරියට වැඩේ කරන්න සබ්ජෙක්ට් එකකට මහන්සි වෙන්න කාලේ තියෙන මොන තරම් මාස පහක් හයක්කටත් වැඩිය තියෙනවා ඒ නිසා ලස්සන්ට වැඩ ටික ස්මූත් එකේ කරගෙන යන්න අග හිර වෙන්න දෙන්න එපා ඒකයි කොමස් ගැන වගකීම සම්පූර්ණයෙන් ගන්න හරියට වැඩ ටික කරනවා නම් ඒ වගේම අනිත් සබ්ජෙක්ට් වලත් මහන්සි වෙන්න ඩ්‍රීම් එකට යන්න ඩ්‍රීම් එක ගාමගේ ඩ්‍රීම් කාටවත් කියන්න එපා මම මෙතෙන්ට යනවා කියන එක හිතේ තියාගන්න කියන එක හරියන්නේ නැහැ කියන කතාවක් කියන්නේ කිසිම තමන්ගේ සිහිනයක් ඒවත් ලියලා තියාගෙන කාටවත් කියලා එහෙම ප්‍රසිද්ධ කරන්න යන්න එපා ඒක ඉෂ්ට වුණාට පස්සේ හැමෝටම පෙන්නන මේ මගේ රිසල්ට් එක මම මෙතනට ගියා මම මේක ඇචීව් කරගත්තා කියලා ඒක නිසා කිසිම දෙයක් හැබෑ වෙනකන් කාටවත් කියන්න යන්න එපා. පබ්ලික් කරන්න යන්න එපා කිසි දෙයක්. හරි. අපි යමු පාඩමට. සීරියස් අරගෙන මේ ටික කරගන්න හැම සබ්ජෙක්ට් එකක්ම කාලේ තියෙන ඔයාලට මේ කොවිඩ් කේස් එකත් එක්ක ඇත්තටම ඉතින් ඉස්කෝලේ වලන් උඩරිම මම හැරිලා නැති ඒක. ඒතකොට ඉස්කෝලෙන් ඔයාලට දෙයක් වෙන්නෙම නැති තරම් නිසා අනිවාර්යයෙන්ම ක්ලාස් වලින් කරන දේවල් උපරිම අල්ලගන්න සහ තනියම වැඩ කරද්දි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ක්ලාස් වලට අදාළ ගුරුවරුත් එක්ක කතා කරලා ඒක විසඳගන්න ඕන වෙලාවක මොනවා හරි ප්‍රශ්නයක් අහන්න කොහොමද වෙන ඕනද අනිවාර්යෙන් ටාගට් එකට යන්න හීන තියාගන්න හරි ඉරුම් කරනේ යනු ඉරුම් කරන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලාම බලමු. ව්‍යාපාරයක් තියෙනවා. ඒ ව්‍යාපාරෙට එක එක අල්මැති පාර්ශ්ව ඉන්නවා. අල්මැති පාර්ශ්ව කියන්නේ ඒක ව්‍යාපාරය කියන්නේ ව්‍යාපාරයේ කෙරේ උනන්දුවක් දක්වන එක ගැන හොයලා බලන කට්ටිය.
කවුද ව්‍යාපාර කියන්නේ අල්මැති පාර්ශව? කෙදෙනෙක් කියන්න පුළුවන්? අයිතිකාරය, සේවකයෝ, ගනුදෙනුකරු. තව කළමනාකරුව, තරඟකරුව, සැපයම්කරුව. අන්නේ හැමෝටම ව්‍යාපාරය ගැන එක එක තීරණ ගන්න අවශ්‍ය වන තොරතුරු සපයන එක තමා ගිණුම් කරණය කියලා කියන්නේ. මං හිතන්නේ මේක ගොඩක් ආටවත් අමතක ඇති කියලා. ඒක අනිවාර්යෙන් හැමෝටම දැනටමත් මතක තියෙන එක. අපි මම මේ ප්‍රසන්ටේෂන් එක ඉවර වෙලා ඔයාලට ස්ලයිඩ් එක දාන්නම්. එතකන් අපි දැන් මේ ටික ලියාගෙන යමු නේද? නැත්නම් නෝට් එකක් නැහැ නේ ඔයාලගේ නෝට්බුක් එකේ. ලියාගන්න. අද දිනේ දාලා ඉස්සලාම ඉනුම් කරණේ යනු. පුළුවන් නම් මතකෙන් ලියන්න try එකක් දෙන්න. අමතකුණොත් විතරයි මේක බලන්න. ඉවරයිද තාම කියනවාද? හරි සර්. හරි නේ. ඉනුම් කරන්නේ අරමුණු. ඉනුම් කරන්නේ ප්‍රධානම අරමුණ කියන්නේ මොකද්ද? පුළුවන් දාලා. ප්‍රධානම අරමුණ මොකද්ද ඉනුම් කරන්නේ? ඒක ඉනුම් කරන්නේ නිර්වචනයේම තියෙනවා. ඉනුම් කරණයෙන් වෙන ප්‍රධානම වැඩේ මොකද්ද? ප්‍රධානම අරමුණ ව්‍යාපාර කෙරෙහි තීරණ ව්‍යාපාරයේ ව්‍යාපාරයේ කෙරෙහි අල්මැති පාර්ශවයට අදාළ තීරණ ගන්න තොරතුරු සපයන එක තමයි ඉනුම් කරණයෙන් වෙන්නේ. ඒක තමයි ප්‍රධානම අරමුණ. ඊට අමතරව තව අරමුණු තියෙනව නේද? ව්‍යාපාරයේ මූල්‍ය දැන් ඔයාලා මුළු සිලබස් එකේම ඔළුවේ තියෙන නිසා දැන් මේක චුට්ටක් හිතාගන්න ලේසියි. අර 10 වසරෙදිම මේක ඉගෙන ගන්නට වඩා දැන් පොඩ්ඩක් ඔයාලා චුට්ටක් මැචුවර් වෙන්නේ නේද? චුට්ටක් පරිණත වෙලා ඉන්නේ. ව්‍යාපාරයේ මූල්‍ය தත්ත්වය දැනගන්න පුළුවන්, ව්‍යාපාරයේ ලාභාලාභ தත්ත්වය දැනගන්න පුළුවන්. ඊට පස්සේ ව්‍යාපාරයේ ගනුදෙනු අතපසු වීම, මගහැරීම් වළක්වා ගන්න පුළුවන් ගිණුම්කරණයේ තියෙන නිසා සහ සමහර ව්‍යාපාර සඳහා මේක අනිවාර්ය කරලා තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන්ම ගිණුම් කරණේ තියන්න ඕනේ කියලා නීති දාලා තියෙනවා. ගිණුම් කරණේ අනිවාර්ය ව්‍යාපාර සංවිධානයක් කියන්න බලන්න. අනිවාර්යෙන්ම ගිණුම් කරණේ කරන්න ඕනේ මෙයාල. කාටද අනිවාර්ය? අනිවාර්ය කාටද? නැහැ. කවුල් ව්‍යාපාර තනි පුද්ගල සමාගම් වලට ගිණුම් කරණේ අනිවාර්ය නැහැ. සමාගම් වලට අනිවාර්යයි. සමාගම් මොකද මේ එයාලා ලියාපදිංචි අනිවාර්යනේ 2007 අංක 7 ධර්ම සමාගම් පනතේ අනිවාර්යෙන් ලියාපදිංචි වෙන. ඒකට පෞල් ව්‍යාපාර තනි පුද්ගල ව්‍යාපාර වලට ලියාපදිංචි අනිවාර්යම නැහැ. ඒකට ලියාපදිංචි අනිවාර්ය නිසා අනිවාර්යෙන් එයාලා ගිණුම්කරණය ගිණුම් කටයුතු කරන්නම ඕනේ. හරි. මේ වගේ ටිකක් තියෙනවා දාගන්න. ඔයාලා ලියාගන්න. මේව ඔයාලා දැන්ටමත් දන්න දේවල්. මේව ඉතින් අපි ඊළඟට කතා කරගෙන යමු.
අවල යනවද ඔයාලා කලාව වෙනද හරි සර් ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඒ වෙලාවෙම මේ මෙතෙන්ට අදාළ නොවුණත් කමන්නේ වෙනම මොන හරි වෙන තැනක ප්‍රශ්නයක් තිබ්බත් අහන්න අපි ගිලුම්කරණයට යද්දී අපිට පොඩි සංකල්පයක් ගැන ඉගෙන ගන්න තියෙනවා ඒකට කියනවා මූල්‍ය මිනුම් සංකල්පය කියලා කලින් අහලා තියෙනවද දන්නේ නැහැ මේ මූල්‍ය මිනුම් සංකල්පය කියන්නේ අපි අපේ ගිලුම්කරණ හැම වැඩක්ම කරන්නේ මෙන්න මේ සංකල්පයට අනුව ඒ කියන්නේ මේක අපි නමේ තියෙන විදිහටම කියනවා මේක මනින්නේ අපි ගිලුම්කරණයේදී මනින්නේ මුදලින් අඳුන ගන්න පුළුවන් දේවල් විතරයි මුදලින් මැනිය හැකි ගනුදෙනු විතරයි අපි ගිනුම් කරෙන්ට දාන්නේ වාර්තා කරන්නේ මුදලින් හඳුන ගන්න බැරි ගනුදෙනු ඒ කියන්නේ මූල්‍යමය වටිනාකමක් කියා ගන්න බැරි ගනුදෙනු ගිනුම් කරෙන්ට ඇතුළත් වෙන්නේ නැහැ ඒක හැ ගිනුම් කරණේ තියෙන එක අවාසියකුත් වෙනවා ඉතින් සමහර දේවල් ව්‍යාපාරයට වත්කම් තියෙනවා ගොඩාක් වටින වත්කම් හැබැයි ඒක මුදලින් මන ගන්න විදියක් නැහැ ඒක ගිනුම් කරණේ පොඩි අවාසියක් මොකද මුදලින් මනින්න බැරි නිසා අපිට ඒක ගිනුම් කරණයට ව්‍යාපාරයේ වත්කමක් ලෙස වාර්තා කරගන්න බෑ උදාහරණයක් විදිහට හිතන්නකෝ ව්‍යාපාරයේ අති දක්ෂ සේවකයෝ ඉන්නවා එයාලගේ දක්ෂකම හිඳ ව්‍යාපාරය ගොඩාක් දියුණු වෙලා තියෙනවා එතකොට ඒ දක්ෂ සේවකයෝ ලොකුම ලොකු වත්කමක් ව්‍යාපාරයට දැන් කලමනාකරුවන්ගේ දක්ෂතා අයිතිකරුවන්ගේ දක්ෂතා නැත්නම් ව්‍යාපාරයේ පිහිටලා තියෙන තැන එන ව්‍යාපාරයේ මාර ලස්සන තැනක සිත් ඇද ගන්නා තැනක ව්‍යාපාරේ පිහිටලා තියෙනවා. එතකොට ඒක නිසා ව්‍යාපාරයට ගොඩාක් කට්ටිය එකතු වෙනවා. පාරිභෝගික. දැන් හෝටල් එකක් නැත්නම් රෙස්ටුරන්ට් එකක් කියලා. එතකොට ඒ පිහිටලා තියෙන තැන අනුවත් ව්‍යාපාරයේ ලාභ වැඩි වෙන්න පුළුවන්. අන්න ඒ හේතු එකක්වත් මුදලින් මනින්න බෑ. දැන් සේවකයෙක්ගේ වටිනාකම සේවකයෙක් බඳවාගද්දී මෙයා අපිට මෙච්චරක් වටින වත්කමක් ආව කියලා අපිට කියා ගන්න බෑ. කලමනාකරයෙන් බඳවාගත්තේ මේවා කලමනාකරුගේ වටිනාකම මෙච්චරයි කියලා අපිට කියන්න බෑ ඒවා මුදලින් මනින්න බැරි දේවල්. අපේ යාළට ගෙවෙන වැටුප අපිට මනින්න පුළුවන්. නැට යාළගේ තියෙන දක්ෂතා හැකියාව පළපුරුද්ද ආකල්ප ඒවා මුදලින් මනින්න බෑ. ඒකට අපේ ගිනුම් කරණයේදී වාර්තා කරන්නේ මුදලින් මනින්න පුළුවන් දේවල් විතරයි. ඒ මේ මූල්‍ය මිනුම් සංකල්පයට අනුව. ඒකට ගිනුම් කරණය කොහේ වුණත් කොහේ ගිනුම් කරණය කළත් අපිට සිද්ධ වෙනවා මුදලින් මනින්න පුළුවන් ඒවා විතරක් ගිනුම් කරණයට අරගන්න. ඒක තමයි මූල මිනුම් සංකල්පයෙන් කියන්නේ. ගිනුම් කරණයේදී වාර්තා කරනු ලබන්නේ මුදලින් මැනිය හැකි ගනුදෙනු පමණි. එසේනම් මුදලින් මැනිය නොහැකි ගනුදෙනු මොනවාද? මම අර කලින් කියපු දේවල් තමයි. ව්‍යාපාරයේ දක්ෂ සේවකයන් ඉන්නා ව්‍යාපාරයේ සුන්දර පරිසරයක පිහිටා තිනවා අයිතිකරුවන්ගේ අත්දැකීම් අන්න ඒ වගේ දේවල් මේකත් ලියාගන්න මේක විභාගෙට අහන්න එකක් නැහැ උනාට ඔළුවේ තියෙන්න ඕනේ නිබ්බැරිලාවත් ඉරිගාන ප්‍රශ්නයකට වගේ මේක එන්න පුළුවන් එතකොට අහන්න පුළුවන් මේ අතරින් ගිනුම් කරණයේදී වාර්තා කෙරේ හැකි ගනුදෙනුව වන්නේ කුමක්ද එතකොට මොකක් හරි මූල්‍යමය වටිනාකමක් දීලා තිබ්බොත් ඒක අනිවාර්යයෙන්ම වාර්තා කරන්න පුළුවන්. වෙයි මේ වගේ සේවකයෙක්ගේ ජීවිතයේ වටිනාකම, පරිසරයේ වටිනාකම, අයිතිකරුවන්ගේ අත්දැකීම් වල වටිනාකම ඒවා අපිට මූල්‍යමය විදිහට අපිට අගයක් දෙන්න අමාරුයි. ඒවා වාර්තා කරන්න බෑ. ඒක ගිනුම් කරන්නේ තියෙන එක දුර්වලතාවක්. ලියා ගන්න.
මේ සංකල්පය ගැන ලාවට ටිකක් මතක තියාගෙන මේක ගොඩක් වෙලාට ඉරි ගන්න එකකට වගේ එන්න පුළුවන්. ලියන්නම් අහන එකක් නෙවෙයි. ගිණුම් කරන්නේ මූලික අංග. මොනවද? දාන්න කලින් කියන්න බලන්න. බැලෙන්න විදියක් නැහැ. කයක් තියෙනවද මූලික අංග? පහයි. කියන්න බලන්න පහ. අඳුනේ මියුසිකල් ෂෝ එකකට ගිහිල්ලා දින්නේ. හරිම සද්දයි නේද? නෑ සර් මේ පල්ලියේ මංගල්‍ය ඒකින් අර තොරණ සිංහල දින්නේ වෙලීදක. ආ පල්ලිය දින්නේ. මූලිකාංග පහයි පත්තා වගකීම් හිමිකම් මාදායම් වේදම් මේ ඔයාලා ඉපදුන දවස ඉඳන්ම දන්නවනේ නේද ඉපදුනේ ගිණුම් කරන මූලිකාංග පහ කියාගෙනනේ හරි මේක එච්චර දෙයක් නෑ මේක බැරි නම් මේ වෙදි කොමස් කරලා වැඩකුත් නෑ පොඩි විශේෂයකට මාරු වෙන්න වෙනවා මේ පහවත් දැන්නට බැරි නේ. ආයෙත් ලියාගන්නකෝ. ඇස් වහගෙන ලියාගන්න. මේව ඇස් අරගෙන ලියාගන්න දේවලුත් නෙමෙයි. පොඩි ක්‍රියාකාරකමක් තියෙනවා අපි බලමු පොඩි ඇක්ටිවිටි එකක් මිත්තනේගේ රෙදි අඟුලි ව්‍යාපාරයේ අයිතමයන් කීපයක් පහත වේ ඒවා පහත ශීර්ෂ යටතේ වර්ග කර දක්වන්න මෙන්න මේ ටික මම ඉක්මන ටිකක් දාන්න මේක ඔයාලා මෙලියන්න ඕනේ අපි මේ මාත් එක්කම කරමු එකේ ඉඳන් කියාගෙන යන් බලන්න මේකේ වත්කම් වගකීම් හිමිකම් ආදායම් වේදම් ගිණුම් කරන මූලිකාංග පහ තමයි මෙතන තියෙන්නේ වත්කම් දෙකට බෙදෙනවා ජංගම ජංගම නොවන වගකීම් දෙකට බෙදෙනවා ජංගම සහ ජංගම නොවන එතකොට ඔයාලා හිතනවා දැන්ට දන්නවා ඇති අපි මූලික ප්‍රකාශනත් කරලා තියෙන්නේ ජංගම සහ ජංගම නොවන අතර වෙනස ජංගම කියන්නේ මොකක්ද ජංගම කියන එකේ තේරුම මොකක්ද ව්‍යාපාරික ඉක්මන නැති වෙලා යනවා ඔව් ඉක්මනට අයින් වෙලා යනවා ඉක්මනට කියන්නේ කාලය කොහොමද අපි සාමාන්‍ය විදිහට ගත්තොත් කොච්චර කාලයකට අඩුවෙන් තියෙනවද අවුරුද්දකට අවුරුද්දකට නැත්නම් මාස 12කට අඩුවෙන් ව්‍යාපාරයේ රැඳිලා පවතින දේවල් තමයි ජංගම කියන්නේ අවුරුද්දකට වඩා වැඩියෙන් ව්‍යාපාරයේ තියෙන ඒවා ජංගම නොවන වත්කම් වගේම දෙකටම පොදුයි. හරි. මේකේ අංක 1 ඇඳුම් මැසීම සඳහා ඇති රෙදි මොකේටද ගැලපෙන්නේ? ඇඳුම් මැසීම සඳහා ඇති රෙදි හිමිකම්? නෑ නෑ නෑ. හිමිකම් නෙමෙයි. ජංගම වත්කම් හිමිකම් මේ ඔයාලගේ මුළු සිලබස් එකේම තියෙන ගිණුම් වර්ග දෙකක් ඒ දෙක හැර වෙන කිසිම හිමිකම් ගිණුමක් එන්නේ නැහැ
හරි එතකොට අංක 1 එන්නේ වත්කම් ගොඩේ වත්කම් වල ජංගම වත්කම් කියන තැන 2 නිමියඳුම් ඔය ඇඳුම් මෙසේ මා සඳහා ඇතිලෙදි කියන්නේ මහල නැති ඒවා නිමියඳුම් කියලා කියන්නේ මහල ඉවර ඒවා ඒක කොහෙටද ආйти නිමියඳුම් මොකේටද ආйти කොහෙටද දාන්නේ අමාරු ප්‍රශ්නයක් දෙක හිතා ගන්න බැරිද නිමියඳුම් වැටෙන්නේ කොහෙටද කියලා ජංගමන ජංගම වත්ත හරි ඒක තර වගේම තමයි ඇඳුම් මැසීම සඳහා ඇති රෙදි වගේම තමයි නිමි ඇඳුම් හරි 3 දුරකතන ගාස්තු වියදම් වියදම් ඒවා දැන් ඔයාලා පැලෙන්න කරලා තියෙනවා පැලෙන්නම කරලා නැහැ අපි පැලෙන්න කරමු ඉස්සරහට 4 9 හිමියෝ जंगम वाक्य जंगम वाक्य महान यंत्र जंगम वाक्य जंगम वाले टम गाना मारू इन्हें द महान यंत्र जंगम नोन सामने और उधर वड़ा बैठी काले तीन वाले हाय विदुली गास तो वीदा हाथ नाये गतियो जंगम वाक्यम जंगम वाक्यम වසර 5ක් සඳහා ලබාගෙන ඇති බැංකු ණය ජංගම නොවන වගකීම ජංගම නොවන වගකීම අපිට තියෙන එකම ජංගම නොවන වගකීම තමයි ওই බැංකු ණය විකුණු ආදායම් සේවක වැටු වියදම් වියදම් පරිගණක යන්ත්‍ර ජංගම නොවන වත්කම් ජංගම නොවන වත්කම් මේ ටික ඔයාලට පුළුවන් කියන්නේ ඔයාලටම ඔයාලගෙන සැටිස් වෙන්න පුළුවන් මම යම්තාක් දුරට දැන් දන්නවා කියලා. ඒක ඔයාලා ඔයාලම හිතාගෙන ඔයාලගේ ලෙවල් එක කොයි වගේද තියෙන්නේ මම කොච්චර මහත් වෙන්න ඕනද කියලා. මොකද ඔයාලගේ අවුරුදු 11ක මේ ඉගෙනීම තීරණය වෙන තැන නේද? අපරාදේ අවුරුදු 11 කියලා හිතන විදිහට වැඩ කරන්න එපා. හොඳටම කල් තියෙනවා. පරිම මහන්සි වෙන්න මේ ටිකේ. අපි 11 දැම්ම. 12. ව්‍යාපාරික ගොඩනැගිල්ල. හිමිකම්. නෑ නෑ නෑ. හිමිකම් එක පටලව ගන්න එපා. හිමිකම් තියෙන්නේ ඔයාලට වර්ග 2යි. හිමිකම් ගිනුම් 2 හැරෙන්න වෙන කිසිම හිමිකම් ගිනුමක් එන්නේ නෑ. මොකක්ද ජංගම නොවන වත්කම් ගැනිලි හිමිකම් ගැනිලි හිමිකම් ගිනුම ලද කොමිස් ආදායම් ආදායම් බැංකු පොතේ ඇති ශේෂය ජංගම වත්කම් ජංගම වත්කම් ප්‍රාග්ධනය හිමිකම් හිමිකම් එතකොට ඔයාලට හිමිකම් ගිනුම් 2යි තියෙන්නේ ඒ දෙක පටලා ගන්න එපා ඒ දෙකට හැර වෙන කිසිම හිමිකම් ගිනුමක් එන්නේ නැහැ ප්‍රාග්ධනිය සහ ගැනිලි ප්‍රාග්ධනිය කියන්නේ හිමිකම වැඩි වෙන ගිනුමක් ගැනිලි කියන්නේ හිමිකම අඩු වෙන ගිනුමක් 17 මුදල් ශේෂය ජංගම වත්කම් ජංගම වත්කම් හරි ඔන්න ඔහම තමයි මේ කියන්නේ මේක හරි සිම්පල් ගාන පොඩි ඇක්ටිවිටි එකක් मतकूम सोरी
මේක හැදෙන්නේ ඔන්න ඉන්නවා මිනිස්සෙක්ගේ මිනිස්සයා මුලින්ම පටන් ගන්න යන්නේ කියන්නේ තාම කිසිම දෙයක් ව්‍යාපාරයක් වෙනුවෙන් දාලා නැහැ අලුතෙන්ම ව්‍යාපාරයක් පටන් ගන්න යන මිනිස්සෙක් ඔන්න යා මුලින්ම ගොඩනැගිල්ලක් දානවා ව්‍යාපාරය වෙනුවෙන් එයා සතු ගොඩනැගිල්ලක් ව්‍යාපාරය වෙනුවෙන් දානවා ගොඩනැගිල්ල කියන්නේ ව්‍යාපාරයට මොකක්ද වත්කම වත්කම හරි ගොඩනැගිල්ල කියන්නේ වත්කම මේ වත්කම දැම්මේ කවුද අයිති එහෙනම් මේ වත්කම අයිති මේ අයිති කරුට හිතන්නකෝ මේ ගොඩනැගිල්ල රුපියල් ලක්ෂ 5ක් වටිනවා කියලා රුපියල් ලක්ෂ 5ක ගොඩනැගිල්ලක් දැම්මා දැන් ව්‍යාපාරයේ වත්කම් වල වටිනාකම කීයද මේ වෙද්දි ව්‍යාපාරයේ වත්කම් තියෙනවා රුපියල් ලක්ෂ 5ක් මේ ලක්ෂ 5 අයි මේ මේ ලක්ෂ 5ේම වත්කම් අයිති කාටද අයිති කරුට අයිති දේවල් වලට අපි මොකක්ද ගිණුම් කරන්නේදී කියන්නේ රාගදන් රාගදනේ නැත්නම් හිමිකම දෙකම එකයි යා අපි මෙතෙන්ට ගිණුම් සමීකරණයට අනුව දාමු හිමිකම කියලා එතකොට මේක හිමිකමේ වටිනාකමත් මේ ඔක්කොම අයිතිකරුට නිසා හිමිකමත් රුපියල් ලක්ෂ 5ක් වටිනවා මෙන්න මේ වගේ වෙලාවකදී ඔක්කොම දාලා තියෙන්නේ මුළු වත්කම් ඔක්කොම ටික දාලා තියෙන අයිතිකරු මේ වගේ වෙලාවකට අපිට මේ දෙකේ සමානකමක් පේනවා ව්‍යාපාරයේ වත්කම් සමාන වෙනවා ව්‍යාපාරයේ හිමිකමට හැබැයි ඒ මොන තත්ත්වයක් යටතේද ව්‍යාපාරයේ වත්කම් සියල්ල අයිතිකරු දාලා තියෙනවා නම් ව්‍යාපාරයේ වත්කම් සමානයි හිමිකමට හරි අපි තව පොඩ්ඩක් ඉස්සරහට ඔන්න යා අයිස්ක්‍රීම් ව්‍යාපාරයක් පටන් ගන්න අදහසෙන් අයිස්ක්‍රීම් මැෂින් එකකුත් ගන්නවා ඒකත් අයිතිකාරය විසින් දාන්නේ කියමු ඒක एक रुपया 80000ක් වටිනා මේකත් දැන් මේ අයිතිකරු දැන් ව්‍යාපාරයේ වත්කම් කීයක් බවට පත් වෙනවද ඔක්කොම 80000ක් එකතු වෙනවා දැන් රුපියල් 580000ක් තියෙනවා එතකොට මේකත් අයිතිකරු දැම්ම නිසා මේ අගෙන්ම හිමිකමක් වැඩි වෙනවා 80000යි තව ඉස්සරහට සල්ලි ටිකකුත් දානවා අයිතිකාරයා රුපියල් ලක්ෂයක් රුපියල් ලක්ෂයක් දාන එහෙනම් ඒ වත්කම් වැඩි වෙනවා හිමිකම වැඩි වෙනවා තාම මේ ඔක්කොම දැන් මේ අයිතිකරු ඒ ඔක්කොම අයිති අයිතිකාරයට. ඒතකොට වත්කම් වල සම්පූර්ණ අගය සමානයි හිමිකමට. හැබැයි මෙයාට මේ රුපියල් ලක්ෂය මදි කියලා හිතනවා. තව සල්ලි ටිකක් තිබ්බනම් හොඳයි කියලා හිතනවා. හරි මේ වෙලාවේ වත්කම් සමානයි හිමිකමට. ඔන්න එයා යනවා බැංකුවකට. බැංකුවකට ගිහලා බැංක් ලෝන් එකක් ගන්නවා රුපියල් ලක්ෂ 2ක. අන්න ඒ සල්ලිත් මෙතෙන්ට දානවා. තව රුපියල් ලක්ෂ දෙකක් දානවා. දැන් වත්කම් වලට තව මොකද වෙන්නේ? ව්‍යාපාරයේ වත්කම් තව රුපියල් ලක්ෂ 2කින් වැඩි වෙනවා. හැබැයි මේක අයිතිකාරයටද මේ ලක්ෂ 2 අයිති? නැහැ. නැහැ. ඒක පිටපාර්ශ්වයකට අයිති. පිටපාර්ශ්වයකට අයිති දෙකයි අයිති දෙයක් ව්‍යාපාරයේ තියෙනවා නම්
ඒක අපිට මොකක් වෙනවද? වගකීමක්. වගකීමක් වෙනවා. අලුතෙන් එනවා අපිට වගකීම් කියලා. එහෙනම් මේ ලක්ෂ දෙක වගකීම් ගොඩට යනවා. එහෙනම් ප්‍රායෝගිකව ව්‍යාපාරයේ හැම දෙයක්ම අයිතිකරුට දාන්න බෑ. ඒක නිසා පිටපාර්ශ්ව වෙනොත් බැංකුන අය වගේ දේවල් නැත්නම් අයිට බඩු වගේ දේවල් අරගෙන තියෙන්න පුළුවන්. එහෙනම් අපේ ගිණුම් කරන සමීකරණය සමාන වෙනවා. වත්කම් සමානයි හිමිකම දන වගකීම. හැබැයි මොකක් හරි කන්ඩිෂන් එකක් තිබ්බොත් කොන්දේසියක් තිබ්බොත් ව්‍යාපාරයේ වත්කම් සියල්ලක්ම අයිතිකරු විතරක් දාලා තියෙනවා නම් ඒ වගේ වෙලාවට අපිට කියන්න පුළුවන් වත්කම් සමානයි හිමිකම. හැබැයි අයිතිකරුගෙන් හැර තව පිටපාර්ශ්වයකුත් දාලා තියෙනවා නම් වත්කම් සමානයි හිමිකම දන වගකීම් වෙනවා. මේව චුට්ටක් ආදාන දේවල්නේ. ව්‍යාපාරයක හිමි ඉරුම් කරන සමීකරණය කියලා දාලා නිකම් මේක ලියාගන්නකො. ඕනම් පොඩි නෝට් එකක් දාගන්න. අයිතිකරු පමණක් ව්‍යාපාරයේ වත්කම් සපයා ඇතනම් එවිට ගිනුම් කරන සමීකරණය වත්කම් සමානයි හිමිකම වේ. ඒ අවස්ථාවට විතරක් ආ. ඉතිගහදීම සමහර වෙලාවට ඔයාලට එහෙම දීලා අහන්න පුළුවන්. ඒතකොට අර ඔයාලා පුරුදු වෙලා ඉන්නේ හැම වෙලාවෙම ගිනුම් කරන සමීකරණය වත්කම් සමානයි හිමිකම දන වගකීම් කියන්නේනේ. හැබැයි අර වගේ කොන්දේසියෙන් දැන් වගකීම් නැති වෙලාවට පිටපාර්ශ්වයකින් කිසිම දෙයක් අපි අරගෙන නැත්නම් අනිවාර්යයෙන්ම වත්කම් සමාන වෙන්න ඕනේ හිමිකමට. ගිනුම් කරන සමීකරණය කියලා දාලා ගිනුම් කරන සමීකරණය ලියා ගන්න. ඕනනම් යටින් ලියා ගන්න. අයිතිකරු පමණක් ව්‍යාපාරයේ වත්කම් සපයා ඇති විට එවිට ගිනුම් කරන සමීකරණය වත්කම් සමානයි හිමිකම වේ. ඕනනම් ලියා ගන්න. සෝරි මියුට් කරලා මේක රෙකෝඩ් වෙනවා මේ පරණ ක්ලාසස් වල. වගේම ඔයාලගේ ප්‍රොෆයිල් එකට මේ ප්‍රොෆයිල් එකට ලොග් වෙලා බලන්න පුළුවන් පරණ පන්ති. හරි නේද? ප්‍රියන් ඉස්සරහට ව්‍යාපාරයක හිමිකම වෙනස් කරන අවස්ථා කීයක් තියෙනවද කියලා කියන්න පුළුවන්? හතරක් තියෙනවා. හතරයි. ඒ හතරෙන් අවස්ථා දෙකක් නිසා හිමිකම වැඩි වෙනවා. අවස්ථා දෙකක් නිසා හිමිකම අඩු වෙනවා. ව්‍යාපාරයේ හිමිකම වැඩි වෙන අවස්ථා මොනවද? අවස්ථා දෙක. අතකද? ආදායම් සහ ප්‍රාග්ධනය යෙදීම. ව්‍යාපාරයේ හිමිකම අඩු වෙන්නේ ඒ දෙකේ අනිත් පැත්ත. මොනවද? වියදම් ගැනීම. වියදම් සහ ගැනීම. ඔක්කොම කට්ටිය දන්න. අමතර ප්‍රාග්ධනය යෙදීම, ආදායම් ලැබීම, ගැනීම සිදු කිරීම, වියදම් දැරීම. ඒ දෙකේ පළවෙනි දෙකින් දා හිමිකම වැඩි වෙනවා. අනිත් දෙක නිසා හිමිකම අඩු වෙනවා. ලියාගන්න. මේ නිකන් ඔයාලට මේ මතක් කරගෙන යනවා එකක් විතරයි කරන්න. අලත්තර මේව දන්නවද?
හරි සර්. හරිනේ කක්කේම හරිනේ. වත්කම් වැඩි වෙයි හිමිකම් වැඩි වෙන ගනුදෙනු. ඒ කියන්නේ මේක නිසා වත්කමත් වැඩි වෙනවා හිමිකමත් වැඩි වෙනවා. කියන්න පුළුවන් ද උදාහරණයක්? මෙන්න මේ වගේ දෙයක්. වත්කම් වැඩි වෙනවා හිමිකම වැඩි වෙනවා. මෙහෙම ගනුදෙනුවකට උදාහරණයක් කියන්න බලන්න. හරියට හරි අයිතිකරු ප්‍රාග්ධනය යදවීම නේද? එතකොට මුදල් කියන වත්කම වැඩි වෙනවා හිමිකම ප්‍රාග්ධනය කියලා හිමිකම වැඩි වෙනවා. අදාළ වත්කම වැඩි වී ප්‍රාග්ධනය වැඩි වේ. එක්කෝ ප්‍රාග්ධනය කියන්නේ මුදල් විදියටම නෙමෙයි දාන්න පුළුවන්. මුදල් විදියට දාන්න පුළුවන්, ගොඩනැගිල්ලක් දාන්න පුළුවන්, මෝටර් රථයක් දාන්න පුළුවන්, ඉඩමක් දාන්න පුළුවන්. ඒ වත්කම වැඩි වෙනවා හිමිකම වැඩි වෙනවා. අනිත් එක හිමිකම වැඩි වෙන අවස්ථා දෙකක් තියෙනවනේ නේද? ආදායම් ඉපයීම. එතකොට ඒකිනුත් වත්කම් වැඩි වෙලා හිමිකම වැඩි වෙනවා. හිතන්නකෝ විකුණුම් ආදායමක් හම්බුණා කියලා අපිට. එහෙනම් විකුණුම් නිසා අපේ හිමිකම වැඩි වෙනවා, ඒ අනුව මුදල් කියන වත්කමත් වැඩි වෙනවා. ඒක ණයට විකුණුවත් ණය ගැති කියන වත්කම වැඩි වෙනවා. එතකොට වත්කම් වැඩි වී හිමිකම් වැඩි වෙන ගනුදෙනු වර්ග දෙකක් තියෙනවා. එකක් ප්‍රාග්ධන යෙදවීම, එකක් ආදායම් ඉපයීම. අත්පිට මුදලට නම් මුදල් වත්කම් වැඩි වෙනවා, ණයට නම් ණය ගැති වත්කම වැඩි වෙලා ප්‍රාග්ධනය වැඩි වෙනවා. හරි, ලියාගන්න. මේ වලට ප්‍රශ්න දෙන්න පුළුවන්, එක එක රටා තමයි මේවා. එහෙනම් අහන්න පුළුවන් වලට MCQ.
හරි සර්. එතකොට වත්කම් වැඩි වෙලා හිමිකම් වැඩි වෙන ගනුදෙනු වර්ග වලට අපිට උදාහරණ දෙකක් දෙන්න පුළුවන්. තාක්ෂණයේ දාන එකිනුත් ඒක වෙනවා, ආදායම් උපයන එකිනුත් වෙනවා. ආදායම් ඉපයීමේදී ඒක අපිට උනත් කමක් නැහැ, ණයට උනත් කමක් නැහැ. අපිට වුණොත් මුදල් කියන වත්කම වැඩි වෙනවා, ණයට වුණොත් ණය ගැති කියන වත්කම වැඩි වෙනවා. වත්කම් අඩු වී හිමිකම් අඩු වන ගනුදෙනු. මේවට මොනවද දෙන්න පුළුවන් උදාහරණ? වත්කමත් අඩු වෙනවා, හිමිකමත් අඩු වෙනවා. කියන්න පුළුවන් උදාහරණයක්. මේ දෙකම අඩු වෙන උදාහරණයක් කියන්න පුළුවන්. ඒක වැටුම් දෙන්න. ඔව්. ඒක අපි අර පොදුවේ කිව්වොත් වියදමක් නේ. වියදම් දැරීම නිසා වත්කම් අඩු වෙලා හිමිකම් අඩු වෙනවා. තව එකක් දෙන්න. අරකෙම අනිත් පැත්ත. අර කලින් කතා කර එකේම අනිත් පැත්ත. ගැනිලි සිදු කිරීම. ගැනිලි නේ. ගැනිලි ගැනිලි සිදු කරත් මුදල් අරගෙන මුදල් අඩු වෙනවා, හිමිකම් අඩු වෙනවා. अर देखिए अब लिया හරි සර්.
කලින් කතා කරේ වත්කම් ඉන්කම් දෙකම වැඩි වෙන එක මේක වත්කම් ඉන්කම් දෙකම අඩු වෙන එක වත්කම් වැඩි වී වගකීම් වැඩි වන ගනුදෙනු එහෙම අපිට මොකද්ද කියන්න පුළුවන් උදාහරණයක් දෙන්න පුළුවන් බැංකු ණයක් ගැනීමනේ බැංකු ණයක් ගැනීම නැත්නම් ණයට බාණ්ඩ තොග ගැනීම දෙකේමදී දෙකේදිම වෙන්නේ එකම වැඩේ බැංකු ණයක් ලබා ගැනීම ණය පදනම් මත බාණ්ඩ තොගයක් ලබා ගැනීම මේ දෙකේදිම වත්කම් වැඩි වෙනවා වගකීම් වැඩි වෙනවා කියාගන්න हरने का मेवर तवे कट बल वत्कम अडवी वगकीम अडुन गणु අරකම අනිත් පැත්ත කියන්නත් පුළුවන්. ඒකම අනිත් පැත්ත තමයි. මොනවද? බැංකු ණය පියවන. බැංකු ණය පියවනවා නැත්නම් බැංකු ණය ගෙවලා දානවා නැත්නම් ණය හිමියන්ට මුදල් ගෙවීම. මේ දෙකම අනිත් පැත්ත ගන්න පුළුවන්. බැංකු ණය වාර්කය ගෙවීම මේක මේ වාර්කය අඩු වෙන ටික විතරයි ආ. හරිද? නැත්නම් පොලියත් එක්ක පොලිය ගැන කතාවක් නෑ පොලිය ගැන කතාවක් කරොත් අපිට හිමිකමුත් අඩු වෙන එකට කියන්න වෙනවා මේකේ බැංකු ණය වාරිකය විතරයි බැංකු ණය වාරිකය අඩු වෙද්දී වගකීම් අඩු වෙනවා වත්කම් අඩු වෙනවා ආ හිමියට මුදල් ගෙවීම එක්ක බෑ මේ සල්ලි වලින් ගෙවනවා නම් මුදල් නැත්තම් බැංකුන් ගිණුමින් ගෙවනවා නම් බැංකු ශේෂය කියා ගන්න
අරස ඊළඟ එක වත්කම් වැඩි වී වත්කම් අඩු වන ගනුදෙනු වත්කමක් වැඩි වෙනවා වත් තව වත්කමක් අඩු වෙනවා මෙහෙම එකකට උදාහරණයක් දෙන්න පුළුවන්ද ඔයාලට බාණ්ඩ තොගයක් මිලට ගැනීම බාණ්ඩ තොගයක් මිලට ගැනීම එතකොට මුදල් වත්කම අඩු වෙනවා බාණ්ඩ තොග කියන වත්කම වැඩි වෙනවා තව මොකක් හරි කියන්න බලන්න අපිට ජංගම නෝන වත්කමක් ගන්න පුළුවන් නේ මේ විදියට මොකක් හරි ඉඩමක් ගොඩනැගිල්ලක් මෝටර රථයක් යන්ත්‍රයක් ඒ වගේ ගත්තා මුදල් කියන වත්කම අඩු වෙනවා ජංගම නෝන වත්කම වැඩි වෙනවා අත්පිට මුදලට බාණ්ඩ ලබා ගැනීම නායකයතියන්ගේ මුදල් ලබා ගැනීම ආයකත් හරියා නායකයතිව සල්ලි දෙද්දී අපිට මොකද වෙන්නේ නායකයති වත්කම අඩු වෙනවා මුදල් වත්කම වැඩි වෙනවා ඒකත් අපිට ගන්න පුළුවන් තියා ගන්න අපිට මේකට ගන්න පුළුවන් බාණ්ඩ තොගයන් ණයට විකිණීම කියන එකක් තා ඒක මෙතන නෑ ඒකත් ගන්න පුළුවන් බාණ්ඩ තොගයන් ණයට විකිණුවහමත් වෙන්නේ බාණ්ඩ තොග කියන වත්කම අඩු වෙනවා ණයගෙති වත්කම වැඩි වෙනවා ඒක මුදලට විකිණීමත් හරි මුදල් වත්කම වැඩි වෙනවා ණයගෙති වත්කම sorry මුදල් වත්කම වැඩි වෙනවා බාණ්ඩ තොග අඩු වෙනවා ඒකත් අපි මේ ලියාගමු මේ දෙක ලියාගන්න හරි සර් මේකට ඕන නම් අපි අනිත් එකත් ලියාගමු බාණ්ඩ තොග අත්පිට මුදලට හෝ ණයට බාණ්ඩ තොග විකිණීම ඒකත් ලියාගන්න
පාණ්ඩිතක අඩු වෙලා මුදල් වත්කම වැඩි වෙනවා නැත්නම් නැගති වත්කම වැඩි වෙනවා ඒකත් ලියාගෙන අත් පිට මුදලට හෝ ණය පදනම් මත පාණ්ඩිතක විකිනුත් ඊළඟට යමු හිමිකම වැඩි වී හිමිකම අඩුවන ගනුදෙනු හිමිකම වැඩි වෙනවා හිමිකම අඩු වෙනවා මෙහෙම උදාහරණයක් ඔයාලට දෙන්න පුළුවන්ද හිමිකමට විතරයි ඒක බලපාන කියන්න පුළුවන් උදාහරණයක් මේකට හිමිකමට විතරක් බලපාන දෙයක් හිතා ගන්න බැරිද? මේ වගේ ඒවා ඉදිකහණේවට අහන්න පුළුවන්. මේ අතරින් හිමිකම වැඩි වී හිමිකම අඩු වන ගනුදෙනුවක් තෝරන්න. ඒ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේකට අපිට ගන්න පුළුවන් අයිතිකරුගේ පෞද්ගලික මුදලින් මොකක් හරි වියදමක් කරා. මේ කියන්නේ ව්‍යාපාරයේ මුදලින් නෙමෙයි. අයිතිකරුගේ පෞද්ගලික මුදලින් කිසියම් වියදමක් කරාම ඒකෙන් වෙන්නේ හිමිකම වැඩි වෙනවා හිමිකම අඩු වෙනවා දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මේකෙන් කොහොමද ඒක වෙන්නේ කියලා නේද හරි අපි ඒක චුට්ටක් අපි මේ බලමු ඒක වෙන හැටි ඊට පස්සේ අපි ලියාගමු ඔන්න අයිතිකරු ඉන්නවා හරි මේ වගේ දෙයක් මේ වගේ දෙයක් වෙන්න පුළුවන් දැන් හිතන්නකෝ අපේ टेलीफोन लाइन एक कपला किया अब एक बिल के वन पेरो टेलीफोन लाइन एक कपला दें आई थी करो निवाडू दावस का ऑफिस में व्यापारे दावस के में निकांग दावस को है याना कमा यहाँ टा हम बिना कम्युनिकेशन ने का डायलॉग आ के देखा तीन यहाँ टे तो कर मतलब क्यों ना आमने मागे टेलीफोन लाइन एक कपला ने मांग दें मैं එතකොට එයා කරන්නේ ආයි ව්‍යාපාරයට කියලා දැන් ව්‍යාපාරයේ ටෙලිෆෝන් බිල්නේ මං ගෙවන්නේ. එතකොට ව්‍යාපාරයේ සල්ලි අරගෙන ඇවිල්ලා මම මේක ගෙවනවද? නැත්නම් මම මේ අතේ තියෙන සල්ලි ටිකක් දීලා ගෙවනවද? එයා කීයටවත් ආයි කඩේට ගිහිල්ලා සල්ලි උස්සගෙන එන්නේ නැහනේ. එයාගේ ළඟ තියෙන සල්ලි ටිකක් එයාට දෙන්න පුළුවන්. එහෙනම් එයායි ව්‍යාපාරයට ඇතුළට ගිහිල්ලා ඒ සල්ලි ටික අරගෙන එන්නේ නැහැ. එයාගේ අතේ තියෙන සල්ලි ටිකක් කඩේට ගෙවනවා. හරි. ඕකෙදි වෙන්නේ මෙන්න මේක මේ දෙයට සමාන කරන්න පුළුවන් නේද අපිට පුළුවන් මේ තියෙන ව්‍යාපාරය මේ තියන්නේ ඩයලොග් ආකේට් එක කියනකෝ මේ ඉන්නේ අයිතිකාරය හරිද මෙන්න මේක සමානයි නේද මේකට මෙන්න මේ වැඩේට මේක සමානයිද කියලා බලන්න ඔන්න අයිතිකාරයා व्यापारेट
අයිතිකාරයාගේ අතේ තිබ්බ සල්ලි ටිකක් ව්‍යාපාරයේ වෙනුවෙන් යොදවනවා. අයිතිකාරයාගේ අතේ තියෙන අයිතිකාරයා සතු මුදල් ව්‍යාපාරයට දාන එකට අපි මොකද්ද කියන්නේ? රාග්ධනේ දාන. රාග්ධනේ යොදවනවා. මට ඒකේ බලපෑම කියන්න මේ ගිණුම් කරන සමීකරණයට. අයිතිකාරයාගේ ළඟ තියෙන සල්ලි ටිකක් ව්‍යාපාරයට දාන එක කොහොමද බලපාන්නේ ගිණුම් කරන සමීකරණයට? මෙයා රුපියල් 1000ක් දැම්ම කිය රුපියල් 5000ක් දැම්ම කියනකො රුපියල් 5000ක් ව්‍යාපාරයට දැම්මා. ඒක බලපාන හැටි කියන්නේ ගිණුම් කරන සමීකරණයට මොකද වෙන්නේ? මොනවද වැඩි වෙන්නේ මොනවද අඩු වෙන්නේ? වත්කම් වැඩි වෙනවා රුපියල් 5000යි. හරි රුවින්න. හිමිකම වැඩි වෙනවා රුපියල් 5000යි. මේක නේද වෙන්නේ? තේරෙනව නේද? අයිතිකාරය ඔන්න දැම්මා මේ ව්‍යාපාරයට අයිතිකාරයගේ සල්ලි. ඔන්න ඒ දාපු 5000ම අරගෙන නෑ 5000ක් දැම්මනේ. ඒ දාපු 5000ම එක දහ කියලා තියෙනවා. අපි දහ කියලා මකමුක දහ තමයි දාන. දහ කියලා ගමුවා. ඔන්න වත්කම් වැඩි වුණා රුපියල් 1000ක් හිමිකම වැඩි වුණා රුපියල් 1000ක් ඒ කරපු වැඩේ නිසා. ඔන්න ඒ 1000 අරගෙන ඒ 10 අයිතිකරු අරගෙන යනව ඩයලොග් එකට. ඊට පස්සේ ඩයලොග් එකට රුපියල් 1000 ගෙවනවා. ඒ කියන්නේ ව්‍යාපාරයේ සල්ලි අරගෙන ගෙවනවා දුරකථන ගාස්තුව. එතකොට මොකද වෙන්නේ කියන්නේ? ඒ කියන්නේ සාමාන්‍ය දුරකථන ගාස්තුවක් ගෙවීම. මොකද්ද දිට්ඨ මේ දිට්ඨ සරණ නෙමෙයි. ගිණුම් කරන සමීකරණේ බලපාන්නේ කොහොමද? දුරකථන ගාස්තුව ගෙවීම කොහොමද ගිණුම් කරන සමීකරණයට බලපාන්නේ? මොනවද වැඩි වෙන්නේ මොනවද අඩු වෙන්නේ කියන බලන්න. මොනවද අඩු වෙන්නේ මොනවද වැඩි වෙන්නේ? අමාරු ඉදේක දුරකථන ගාස්තුවක් ගෙව රුපියල් 1000. වත්කම් අඩු වෙලා වගකීම් අඩු වෙනව නෙමෙයි. වියදම් අඩු වෙනව. වියදම් අඩු වෙනව නෙමෙයි වියදමක් ඇති වෙනවා. වියදමක් එකතු වෙනවා. වියදමක් සිද්ධ වෙනවා. එතකොට මෙතන වියදම් කියන එකක් නෑනේ. අපි වියදම් ගලපන්නේ මොකේදද? හිමිකම. හිමිකමට වියදම් නිසා හිමිකම මොකද වෙන්නේ? අඩු වෙනවා. අඩු වෙනවා. එහෙනම් අපි ව්‍යාපාරයේ මුදලින් වියදමක් කරාට පස්සේ වත්කම් අඩු වෙනවා, සල්ලි අඩු වෙනවා, හිමිකම අඩු වෙනවා. ඔන්න ඒක නෙවෙනේ. මෙයා මෙන්න ඇවිල්ලා ව්‍යාපාරයේ ප්‍රාග්ධනය දැම්මා. ඒක ආයි ගිහිල්ලා අරගෙන වියදම් කළා. එතකොට ඇත්තටම දැන් ව්‍යාපාරයේ සල්ලි රුපියල් 1000 ඉතුරු වුණාද? ආයි ව්‍යාපාරයට ඇවිල්ලා ආයි ව්‍යාපාරෙන් ගියා නේද? දැන් ව්‍යාපාරයේ රුපියල් 1000 තියෙනවද අයිතිකාරය දැම්මට? නෑ නේද? නෑ. ඒක නෑ. ඒක ගිහින් ඉවරයි. එහෙනම් අපිට මේ වත්කම් වල ඇත්තටම බලපෑමක් නැහැ. වත්කම් වල බලපෑම නැහැ. ඒක කපලා දාන්න පුළුවන්. එහෙනම් මේ වෙච්ච වැඩේ
ඇත්තටම මේ අයිතිකාරයනේ මේ සල්ලි දැම්මේ මේක තේරුම් ගැනීමේ පාසුවට තමයි මෙහෙම පෙන්වුවේ කියන්නේ මේක මෙහෙම කළත් එක අයිතිකාරය මේකට ව්‍යාපාරයට සල්ලි දාලා ආයියේ සල්ලි අරගෙන යනවා වගේ වැඩක් තමයි එතකොට වෙන්නේ හිමිකම අයිතිකාරය ගානේ දාපු නිසා හිමිකම වැඩි වෙනවා අයිතිකාරය දාපු සල්ලි වලින් වියදමක් කරපු නිසා හිමිකම අඩු වෙනවා එහෙනම් ඔයාලට හිමිකම වැඩි වී හිමිකම අඩු වෙන ගනුදෙනුවකට හුවත් මේක තමයි දෙන්න පුළුවන් හොඳම උදාහරණය අයිතිකරුගේ පෞද්ගලික මුදලින් ඒ කියන්නේ මෙන්න මේ වගේ අයිතිකරුගේ පෞද්ගලික මුදලින් මොකක් හරි ව්‍යාපාරයේ ගෙවීමක් කරනවා ඒක සමානයි නිකන් ඇත්තටම අපි ව්‍යාපාරයට ගිහිල්ලා ඒකට සල්ලි දාලා ව්‍යාපාරයට සල්ලි දාලා ඒකෙන් ආය අරගෙන වියදමක් ගෙවුවා වගේ වැඩක් එතකොට ඒකෙන් ඇත්තටම වෙන්නේ ව්‍යාපාරයේ සල්ලි රැඳෙන්නේ නැහැ අයිතිකරු දාපු එක ආය අරගෙන යනවා එතකොට පත්කම් වල බලපෑම් බිඳුවයි වෙන්නේ හිමිකම වැඩි වෙලා හිමිකම වැඩි වෙන්නේ ඇයි අයිතිකාරය ඒක දාපු නිසා එතකොට හිමිකම අඩු වෙන්නේ ඒක වියදමක් නිසා හරිනේ දාන්නේ උදාහරණයක් අපිට ගන්න පුළුවන් හිමිකම වැඩි වී හිමිකම අඩු වෙන ගනුදෙනු වලට තම පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ වියදම් ගෙවීම ඕනම වියදමක් මේකට ගන්න පුළුවන් අදාළ වියදම් ගිනුම වැඩි වී ප්‍රාග්ධනය වැඩි වී ඔය වියදම් ගිනුම වැඩි වෙනවා කියන්නේ හිමිකම අඩු වෙනවා කියන එක වියදමක් සිදු කරනවා කියන්නේ හිමිකම අඩු වෙනවා කියන එක ලියා ගන්න මෙන්න මේ වගේ තැන් තමයි ඔයාලට ඩිවිෂන් එකක් කියුවාම අර තියරි එකම නෙමෙයි මෙන්න මේ වගේ එක එක විදිහට වෙන්න පුළුවන් තැන් හඳුනා ගන්න ඕනේ අමුතුවේ හරි සර් අපිට මේ වගේ අවස්ථාවක් ආවත් මතක තියාගන්න එහෙම එකක් අපිට කියන්න පුළුවන් හිමිකම වැඩි වී වගකීම් අඩු වන ගනුදෙනු මෙහෙම එකකට ඔයාලට උදාහරණයක් දෙන්න පුළුවන්. ඒක දකුණු මේ ගිණුම් කරන සමීකරණය දකුණු පැත්තට විතරයි බලපාන්නේ. දැන් කලින් එකත් ගිණුම් කරන සමීකරණය දකුණු පැත්තට විතරයි බලපාන්නේ. බලකි ගොඩක් ඔයාලට ගිණුම් කරන සමීකරණය වම් පැත්තට බලපාන ගණදුනුවක් ලැබුවොත් කියන්න ලේසියි. කියන්නේ වත්කමක් මඩු වෙලා වත්කමක් වැඩි වෙනවා. හැබැයි ඔයාලට හිමික මේ ගිණුම් කරන සමීකරණය දකුණු පැත්තට බලපාන ගණු දකුණු පැත්තට විතරක් බලපාන ගණදුනුවක් ලැබුවොත් චුට්ටක් ඔයාලා හිර වෙන තැනක් එක අපිට කලින් දීපු උදාහරණ දෙන්නත් පුළුවන් හිමිකම අඩු වෙලා හිමිකම වැඩි වෙන අවස්ථාවක් විදියට ඒක දෙන්න පුළුවන් නැත්නම් හිමිකම වැඩි වෙලා වගකීම් අඩු වෙන අවස්ථාවක් විදියට දැන් කතා කරන එක දෙන්නත් පුළුවන් මේකට ඔයාලට කියන්න පුළුවන් දෙයක් හිතෙනවද මෙහෙම දෙයක් ඉඳ මේ දේ වෙන්න පුළුවන් කියලා උදාහරණයක් මතක් වෙනවද මොන වගේ
කොහොමද? එක උදාහරණයකින් කියන්නේ ඒ කියන්නේ බැංකු ණයක් පියවද්දි මේ වැඩේ වෙනවද? බැංකු ණයක් පියවනවා කියන්නේ සල්ලි යනවා කියන එක නේද? එතකොට වත්කම් වලටත් බලපානවා නේද? එතකොට අපිට මේක ගන්න බෑ. වත්කම් වලට බලපාන්න නැතුව දැන් අපි හරි කලින් කතා කරේ. කලින් කතා කරපු එකත් ඒ කියන්නේ වත්කම් අන්තිම නෙට් ඉෆෙක්ට් එක 0 නේ. වත්කම් වලට මුකුත් වුනේ නැහැ. කියන්නේ ව්‍යාපාරයේ සල්ලි වලට කිසිම දෙයක් ගුණේ නැහැ. ඒ වගේ මේකත් ව්‍යාපාරයේ වත්කමක් මුකුත් වෙන්නේ නැතුව වගකීමක් අඩු වෙන වැඩක් වෙන්න ඕනේ. හැබැයි ව්‍යාපාරයේ සල්ලි යන්නේ නැතුව. ඉස් කරන් කලින් එකටම සමාන වැඩක් මේක. කලින් එකේ අයිතිකාරයා වේදමක් ගෙව්වේ. මේකේ අයිතිකාරය මොනව කරනවද? අයිතිකාරයගේ සල්ලි වලින් කියන්න පුළුවන්. අපිට ඒ කියන්නේ අයිතිකාරයාගේ සල්ලි වලින් බැංකු ණය වාරිකයක් ගෙවීම නැත්නම් ණය හිමියෙක්ට සල්ලි ගෙවීම. එතකොට වියා දැන් අර අර කතාව වගේම තමයි. අයිතිකාරයාගේ සල්ලි වලින් ගෙවන නිසා ව්‍යාපාරයේ හිමිකම වැඩි වෙනවා. ගෙවන්නේ බැංකු ණයක් හෝ බැංකු ණයක් නම් බැංකු ණය වාරිකය විතරයි. ඒක හිමිය. පොලියක් ගන්න ඕන නම් ආයි හිමිකමටමයි යන්නේ. බැංකු ණය වාරිකය ගෙවීම නැත්නම් ණය හිමියෙකුට මුදල් ගෙවීම. හිතන්නකෝ. අයිතිකාරයා ගෙදර යන ගමන් මගදී ණය හිමියෙක් හම්බ වෙනවා කොහොමගේ සල්ලි ටික කියලා ඉල්ලනවා. ඒට ආ මං ආයි ව්‍යාපාරයට මේ කඩේට ගිහිල්ලා ආයි ඇරලා දෙන්නම් කියන්න බෑ. තාක තියෙන සල්ලි වලින් දෙනවා. එතකොට අයිතිකාරුගේ පෞද්ගලික මුදලින් මොන හරි ගෙවද්දි මේ වගේ තම හිමිකම වේදමක් ගෙවුවොත් හිමිකම වැඩි වෙලා ආයෙත් හිමිකම අඩු වෙනවා. වගකීමක් නිදහස් කළොත් හිමිකම වැඩි වෙලා වගකීම අඩු වෙනවා. තම පෞද්ගලික මුදලින් ණය හිමියෙකුට මුදල් ගෙවීම. බැංකු ණය මේ ගන්න පුළුවන් බැංකු ණය ගන්නවා නම් කියන්න ඕනේ බැංකු ණය වාරිකයේ පමණක් ගෙවීම කියලා. ඒ නිසා මේ උදාහරණය ගොඩක් හරියනවා. දැන් කියන්න පුළුවන් තම පෞද්ගලික මුදලින් බැංකු ණය වාරිකය ගෙවා දැමීම. මොකද ඔබ පොලිය ගෙව්වොත් පොලිය වියදමක් වෙන නිසා ආයි හිමිකමටම යනවා. හරි සර්. මේ වගේ අවස්ථා පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. MCQ වලට වගේ වැදගත් වෙයි. අපි papers කරද්දි මේ වගේව හම්බ වෙයි. පොඩ්ඩක් ඔයාලගේ මතකයේ තියාගන්න. පොඩි ප්‍රශ්නයකට යමු. සයිමන් ෆ්ලැෂ්ගේ සිල්ලර වෙළඳසල් ව්‍යාපාරය ආරම්භ පළමු මාස තුලදී සිදු වූ ගනුදෙනු අපට සපයා ඇත.
මේවා ගිණුම් කරන සමීකරණයට බලපාන ආකාරය පෙන්වන්න. මේක 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 උත්තර තියෙන්නේ අනිත් ස්ලයිඩ් එකේ ප්‍රශ්න තියෙන්නේ මේ ස්ලයිඩ් එකේ ඒක නිසා පුළුවන් නම් මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න නැත්නම් ෆොටෝ එකක් ගන්න මේ ඊට පස්සේ පුළුවන් මේක බලාගෙන ප්‍රශ්න වලට උත්තර දා කියන්න මම ප්‍රශ්න කියන්න අපි උත්තරේ ඊට පස්සේ බලමු මේක ලියන්න ඕනේ හරි මේම මේම මේ වගේ අපි එකක් ගහගමු වත්කම් සමාන හිමිකම් දන වාක්‍යයේ මේකට මුදල් බාණ්ඩතක නැගිටියෝ හිමිකම තමයි වාක්‍යයේ බැංකුණයි නයි හිමි වෙනවා මුලින්ම තියෙනවා රුපියල් ලක්ෂය දෙකක් යොදා ව්‍යාපාරය ආරම්භීම රුපියල් ලක්ෂ දෙකක් පාදනයක් යොදා ව්‍යාපාරය ආරම්භීම මට කියන්න කොහොමද ඒක බලපාන්නේ කියලා රුපියල් ලක්ෂ දෙකක් යොදා ප්‍රාග්ධනය දාලා ව්‍යාපාරය පටන් ගන්නවා කොහොමද අපි දාන්නේ අංක එක ගනුදෙනුව මුදල් ලක්ෂ දෙකකින් වැඩි වෙනවා හිමිකම් ලක්ෂ දෙකකින් වැඩි වෙනවා හරියට හරි මුදල් ලක්ෂ දෙකකින් වැඩි වෙනවා හිමිකම ලක්ෂ දෙකකින් වැඩි වෙනවා මේක try කරන්න එකක්වත් වරද්දන්න නැතුව ඔක්කොම හරියට හරියටම උත්තර දෙන්න පොඩක් confidence හදාගන්න දැන් මට පුළුවන් කියන එකේ ඉන්න ඊළඟ එක රුපියල් ලක්ෂ 3ක බැංකු ණයක් ලබා ගැනීම කොහොමද දාන්න මුදල් ලක්ෂ 3කින් වැඩි වෙනවා බැංකු ණය ලක්ෂ 3කින් වැඩි වෙනවා මුදල් වත්කම ලක්ෂ 3කින් වැඩි වෙනවා බැංකු ණය වගකීම ලක්ෂ 3කින් වැඩි වෙනවා 120,000ක බාණ්ඩ තොගයක් කටකාරකින් ගැනීම ඔන්නෝම මතක තියාගෙන ඔහොම කාගේ හරි නමක් දුන්නොත් හරිද නමක් දීලා තිබ්බොත් ඒකෙන් අදහස් වෙන්නේ ඒක ණයට කරපු ගනුදෙනුවක් කියලා. ඒ කියන්නේ නමක් දීලා විතරක් ණයටද මුදලටද කියලා තිබ්බේ නැත්නම් නිකන් නම විතරක් තිබ්බොත් ඒකෙන් අදහස් වෙන්නේ ඒක ණයට කරපු ගනුදෙනුවක් කියලා. ඒකයි නම දෙන්නේ. ඒ කියන්නේ ණයගේ තියාගේ නම අඳුර ගන්න ඕනේනේ. ණයගේ තියාගේ හෝ ණය හිමියාගේ. ඒක නම් ණයට වෙන වැඩක් නම් එහෙම නමක් දෙනවා. අපිට මුදලටද නැත්නම් මේකටද කියලා මේ ණයටද කියලා අඳුනගන්න පුළුවන් ක්‍රමය තමයි සමහර වෙලාවට වෙන කාගේ හරි නමක් විතරක් දෙන එක. එතකොට ඒක ණයට වෙච්ච ගනුදෙනුවක් කියලා මතක තියාගන්න. හරි. කොහොමද අපි එතකොට ඒක දාන්නේ? 120,000ක බාණ්ඩ තොගයක් කටකාරිගෙන් ණය ගැනීම. ඒක එතකොට ඒක ණයට වෙච්ච ගනුදෙනුවක් කියලා වෙනවා. මේවා. බාණ්ඩතක වත්කම 120,000කින් වැඩි වෙනවා. ණය හිමි වගකීම 120,000කින් වැඩි වෙනවා. හරියට හරි. බාණ්ඩතකේ වැඩි වෙනවා. ණය හිමියෝ කියන වගකීම වැඩි වෙනවා. මොකද ණයට ගන්න නිසා. 120,000කින් බාණ්ඩතක වැඩි වෙනවා. ණය හිමි වගකීම 120,000කින් වැඩි වෙනවා. ඊළඟ එක. රුපියල් 60,000ක් පිරිවැය වූ බාණ්ඩ තොගයක් 75,000කට විකිණීම 60,000ක් පිරිවැය වූ බාණ්ඩ තොගයක් 75,000කට විකිණීම පටලව ගන්න නැතුව කියන් try එකක් දෙන්න බලන්න මොකද වෙන්නේ කියලා අපිට 60,000ක බාණ්ඩ තොගයක් තමයි අපි විකුණන්නේ එහෙනම් අපෙන් යන්නේ ඒ වුණාට අපිට 75,000ක එක 75,000ක වෙනුවෙන් ලැබෙනවා 60,000ක් බාණ්ඩ තොග වත්කම අඩු වෙලා හිමිකම වැඩි වෙනවා 75,000.
එතකොට බැලන්ස් නෑ නේද දෙපැත්ත? දෙපැත්ත බැලන්ස් වෙන්නත් ඕනේ. අපි මේ කරන වැඩේ. මුදලුත් වැඩි වෙනවා 15,000. චුට්ටක් වෙනස් වෙනවා. අපිට ඇත්තටම මුදල් කීයද හම්බෙ? මුදල් කීයක් වැඩි වෙනවද අපිට? මුදල් එකතු වෙනවා අපිට 65000 බාණ්ඩ තුග ඇද්දීලා දැන් අපි කඩේ බාණ්ඩ විකුණනවා එතකොට 60000 බාණ්ඩ ටිකක් විකුණනවා අපිට එවෙනුයි 75000 හම්බ වෙනවා එතකොට අපිට මුදල් 15000ක් නෙවෙයි නේද හම්බ වෙන්නේ 75000 එතන වෙනස එතන ඒ කියන්නේ අපිට ලාභය කීයක් තියෙනවද 15,000 ඒ ලාභය කොහෙටද යන්නේ හිමිකම වැඩි වෙනවා 15,000 එතකොට බලන්න මේක හරියද කියලා මුදල් 75000ක් එකතු වෙනවා අපිට බාණ්ඩ තොග 60000ක් අපිට අඩු වෙනවා එතකොට ඒ කියන්නේ මෙතන අපිට රුපියල් 15,000 ලාභයක් හම්බ වෙනවා මේ වැඩේ ඉඳලා එතකොට ධන 75000න් ඍණ 60000න් ගියාම ධන 15,000ක උත්තරයක් එන්නේ එහෙනම් 15,000ක හිමිකමක් එකතු වෙනවා. දැන් බලන්න දෙපැත්ත සමානයිද කියලා. මේ පැත්ත අපි net effect එක සුද්ධ බලපෑම ගත්තොත් 75,000 60,000 ගියාම රුපියල් 15,000 ධන 15,000ක් තියෙනවා. දකුණු පැත්තේ ධන 15,000. එහෙනම් දෙපැත්ත සමානයි නේද? හැම වෙලාවෙම දෙපැත්ත සමානම වෙන්න ඕනේ. මොකද අපේ ගිණුම් කරන සමීකරණය කියනවා මෙතන වත්කම් සමානයි හිමිකම ධන වගකීම. මේ කියන්නේ වම් පැත්තේ අගයට දකුණු පැත්තේ අගය හැම වෙලාවෙම සමාන වෙන්න ඕනේ. මොන දේ වුණත් ඒ දෙපැත්ත සමාන වෙන්නම ඕනේ. හරි. පහ පස්වැනි ගණන්දෙනුව රුපියල් 40,000ක් පිළිවෙයි වූ බාණ්ඩ තොගයක් රුපියල් 50,000කට සුරතලීට ණයට විකිණීම. ණයට විකුණන 40,000ක බාණ්ඩ තොගය 50,000ට ණයට විකුණනවා. සල්ලි වලට නෙමෙයි. එතකොට කොහොමද අපි මේක ගලපන්නේ? 40,000ක් බාණ්ඩ තොග අඩු වෙනවා 40,000කින්. ඊට පස්සේ 10,000ක් එනවා හිමිකමට. ඊට පස්සේ ණය හිමි වැඩි වෙනවා. කීයද? 50,000. ණය ගැතිය 50,000ක් වැඩි. ණය ගැතියෝ නේද ලිසන්. මොකද අපි ණයට විකුණනවානේ. ණයට විකුණාම ඇති වෙන්නේ කවුද? අපිට යාලා වත්කම. අපිට සල්ලි දෙන්න ඕනේ. ණය ගැතියෝ ඇති වෙනවා. කීයකින්ද වැඩි වෙන්නේ? 50,000. 40,000ක 50,000ට විකුණන. එහෙනම් අපෙන් බාණ්ඩ තුග අයින් වෙනවා. නායකයතු ඇති වෙනවා 50,000කින්, බාණ්ඩ තුග අයින් වෙනවා 40,000කින්. එතකොට එතනත් අපිට ලාභයක් තියෙනවා. ඒක සල්ලි වලට මම මේ වෙන්න ඕනේ නැහැ ලාභය ඇති වෙන්න. හැබැයි කොහොම වුණත් අර උපචිත සංකල්පයනෝ සල්ලි වලින් ලැබුණා නැතත් ලාභය අපි ඒ වෙලාවෙම අඳුන ගන්නවා. රුපියල් 10,000ක ලාභයක් තියෙනවා. කොහොම හරි අන්තිමේදී අපි කරපු දේ අර අපි කරපු දෙයින් දෙපැත්ත බැලන්ස් වෙන්න ඕනේ මේ මෙතන. සෝරි. බාණ්ඩ තුග ඍණ 40,000න් ධන 50,000 කියන්නේ මෙතන ධන 10,000ක් ඉතුරු වෙනවද වම් පැත්තේ දකුණු පැත්තේ ධන 10,000යි. 5 වෙනි ගණුදෙන තම පෞද්ගලික කටයුතු සඳහා ෆ්ලෑෂ් සිතින් රුපියල් 10,000ක් ව්‍යාපාරයෙන් ගැනීම. ඒකට කියන තනි වචනේ මොකද්ද? ගැනිලි. කොහොමද පෙන්වන්නේ 10,000ක් ගන්නවා සල්ලි වලින්? 10,000ක් අඩු වෙනා මුදල් වත්කම, ඊට පස්සේ හිමිකම අඩු වෙනවා 10,000. වෙනවා රුපියල් 10,000. 7. රුපියල් 15,000ක බැංකු ණය පියවීම, මින් 3,000ක් බැංකු ණය පොලිය වේ. ඒතර ඒක පොලියත් අන්තර්ගත වෙලා තියෙනවා. එහෙනම් 15,000ක් ගෙවුවට ඇත්තටම බැංකු ණය අඩු වෙන්නේ කීයද අපේ? 3,000ක් පොලිය නම් 12,000. 12,000. ඇත්තටම බැංකු ණය අඩු වෙන්නේ 12,000යි. හැබැයි අපි රුපියල් 15,000ක් ගෙවනවා. ඒකෙන් 3,000ක් බැංකු ණය පොලිය. කොහොමද අපි මේක ගලපලා දාන්නේ?
වැටුණා නේද? සෝරි සෝරි. ඔටෝ වෙනවා. අපි ඉස්සලාම දන්න දේවල් කරගමු. අපෙන් සල්ලි කීයක් යනවද? 15000. සල්ලි 15000ක් යනවා. බැංකු ණය කීයක් අඩු වෙනවද ඒ වුණාට? 12000. බැංකු ණය 12000ක් අඩු වෙනවා. දැන් මේ දෙපැත්ත සමානයිද? නෑ නේද? සමාන නෑ. සමාන කරන්න නම් මොකද අපි කරන්න ඕනේ? තව දකුණු පැත්ත 3000කින් අඩු කරන්න ඕනේ. ඒ 3000 කියන්නේ මොනවද මේ ගානේ හැටියට අපිට? වියදම. ඔව් බැංකු ණය පොලිය කියන්නේ වියදමක්. එහෙනම් වියදම ගලපන්න ඕනේ කොහොමද අපි? වියදම ගැලපෙන්නේ මොකේටද මෙතෙන්ට? වත්කම් හිමිකම් වගකීම් තුනෙන් වියදම අපිට ගලපන්න පුළුවන් කොතෙන්ටද? හිමිකම් හිමිකමට. වියදම් නිසා හිමිකම මොකද වෙන්නේ? අඩු වෙනවා. අඩු වෙනවා. එහෙනම් අපිට හිමිකම ඍණ 3000ක් කරන්න පුළුවන්. මුදල් ඍණ අඩු වෙනවා 15000ක්. හිමිකම අඩු වෙනවා රුපියල් 3000ක්. වගකීම් අඩු වෙනවා රුපියල් 12000ක්. ඒතොර අපි ඇත්තටම 15000ක් ගෙවුවට වගකීම යන්නේ අපෙන් බැංකු ණය ගෙවෙන්නේ 12000යි. අනිත් එක අපිට වියදම අංක 8. රුපියල් 4000ක දුරකථන ගාස්තු ගෙවීම. මුදල් රුපියල් 4000ක් අඩු වෙනවා. හිමිකම රුපියල් 4000ක් අඩු වෙනවා. හිමිකම 4000ක් අඩු වෙනවා. මොකද දුරකථන ගාස්තු කියන්නේ වියදමක්. වියදම් නිසා අපේ හිමිකම අඩු වෙනවා. මුදල් රුපියල් 4000ක් අඩු වෙනවා. හිමිකම රුපියල් 4000ක් අඩු වෙනවා. 9. සුරතලී කියන රුපියල් 10000ක් ලැබීම. ඒ කියන්නේ අපේ ණයගැතිය. ඒ කියන්නේ ණයගැතියන්ගෙන් රුපියල් 10000ක් හම්බ වෙනවා. දැන් අමාරු නෑ නේද? කොහමද 10000ක් අපිට හම්බ වෙනවා ණයගැතියෙක්ද? මුදල් 10000. මුදල් 10000ක් වෙනවා ණයගැතිය 10000කින් අඩු වෙනවා. අඩු වෙනවා. එතකොට ඒක වම් පැත්තට විතරක් බලපාන ගණතුනවා. ඒ කියන්නේ වත්කමක්ම අඩු වෙලා වත්කමක්ම වැඩි වෙනවා. 10000ක් මුදල් එකතු වෙනවා ණයගැතිය 10000ක් අඩු වෙනවා. අන්තිම ගාන අයිතිකරුගේ පෞද්ගලික මුදලින් කටකාරියට රුපියල් 20000ක් ගෙවීම. කටකාරිය කියන්නේ අපේ ණය හිමියෙක්. ණය හිමියෙක්ට අයිතිකරුගේ පෞද්ගලික මුදලින් ගෙවනවා. කොට ව්‍යාපාරේ සල්ලි හෙලවෙන්නේ නැහැ. ඒක වරද්දන්න නැතුව කියන්න බලන්න. අපි දැන් අර කලින් කතාත් කළා. කොහොමද වෙන්නේ? ණය හිමියට සල්ලි ගෙවනවා. ණය හිමියව අයින් වෙනවා. අඩු වෙනවා. හැබැයි ව්‍යාපාරයේ සල්ලි අඩු වෙන්නේ නැහැ. කොහොමද එතකොට අපිට ඒක පෙන්වන්න පුළුවන්? අයිතිකරුගේ පෞද්ගලික මුදලින් ගෙවන්න. කොහොමද ඒක පෙන්වන්න පුළුවන් අපිට? අමාරුයිද? හිමිකම අඩු වෙලා ණය හිමි අඩු වෙන 20000. හිමිකමයි වගකීමයි දෙකම අඩු වුණොත් දෙපැත්ත බැලන්ස් වෙයිද? පැත්ත බැලන්ස් වෙන්න නම් එක්කෝ තනි පැත්තකින්ම ධන ඍණ දෙකම වෙන්න ඕනේ. නැත්නම් දෙපැත්තටම යනවා නම් වමත් ඍණ වෙනවා නම් දකුණත් ඍණ වෙන්න ඕනේ. වම ධන වෙනවා නම් දකුණත් ධන වෙන්න ඕනේ. නැත්නම් වම විතරක් ධන ඍණ වෙන්න ඕනේ. නැත්නම් දකුණ විතරක් ධන ඍණ වෙන්න ඕනේ. මේක කොහොමද අපි ගලපන්නේ? හිමිකම් වැඩි වෙලා මේ ණය හිමි අඩු වෙනවා. ඒක හරි. මොකද අයිතිකරුගේ පෞද්ගලික සල්ලි වලින් දානවා කියන්නේ ඇත්තටම අයිතිකරු ව්‍යාපාරයට දැම්මහා සමානයි. ව්‍යාපාරයට දාලා ඒ සල්ලි වලින් ණය හිමියෙක්ට ගෙව්වහා සමානයි. එහෙනම්
හිමිකම වැඩි වෙනවා අයිතිකරුගේ පෞද්ගලික දෙයකින් කරන හින්දා අනිවාර්යයෙන්ම හිමිකම වැඩි වෙන්න ඕනේ අයිතිකරු විසින්නේ දාන්නේද හිමිකම වැඩි වෙනවා ණය හිමියන්ගේ අගය අඩු වෙනවා හිමිකම වැඩි වෙනවා 20000යි ණය හිමියගේ අඩු වෙනවා 20000යි හරි අංක ගණුදෙනු 10ම කළා හරි මෙන්න මේක මේක පුළුවන් නම් මම එක මේ මොකද්ද ඉවර වුණාට පස්සේ මේ පාඩම ඉවර වුණාට පස්සේ මේ ස්ලයිඩ් එක දෙන්නම් අ එතකන් මේක ස්ක්‍රීන් ෂොට් එකක් ගහගෙන මේ පුළුවන් ද ඔයාලට කරලා මට උත්තරේ එවන්න හරි ඉන්න මේකත් ආවට පස්සේ ස්ක්‍රීන් ෂොට් එකක් ගහගන්නවා මේක මේකේ අනිත් පැත්ත අර අපි කලින් කරපුවගේ අනිත් පැත්ත මේක ඒ කියන්නේ ගාන දීලා තිනවා විගිනුම් කරන්නට බලපෑපු ආකාරය ඔයාලගෙන් ඉල්ලනවා මේ ගණදෙනුව මොනවද කියලා මේ 6යි එක ආරම්භක ශේෂ දාන්න ඕනේ 6යි 3 ඉඳලා දිනයත් එක්ක ගණදෙනු ලියන්න try එකක් දෙන්න try එක දීලා මට WhatsApp කරන්න උත්තර ටික මේ අපි ලබන සතියේ මේක කතා කරමු අනිවාර්යයෙන් අනිවාර්යෙන් කතා කරනවා මේක screenshot එකක් ගහගෙන නැත්නම් photo එකක් ගහගෙන try එකක් දෙන්න මේක ඔයාලට කරන්න තේරෙනවද කියලා ඒ කියන්නේ මෙහෙම බැලු බැලමුට තේරෙනවද මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා මම නිකන් පළවෙනි එක කතා කරන්න පළවෙනි එකේදී වෙලා තියෙන්නේ මුදල් 55000ක් අඩු වෙලා බාණ්ඩ තුක 55000ක් වැඩි වෙනවා ඒ මොකක් වෙන්නේ ඇතිද ගණදෙනුව රුපියල් 55000ක බාණ්ඩ තුකයක් මිලදී ගැනීම ඉලදී ගැනීම හරියට හරි අන්න ඒ වගේ try එකක් දෙන්න මේ ගණදෙනු ටික කරන්න කරලා මට එවන්න අපි ලබන සතියේ කතා කරමු මේ ටික හරි photo එකක් හරි screenshot එකක් හරි ගහගන්න ගානේ මම මේක ඔක්කොම ඉවරනට පස්සේ slide එක දාන්නම් ඔයාලට පස්සේ මේ download කරගෙන යම් දින print out එක ගන්න හරි වෙලාව හරි නේද වෙලා තියෙන මේක අපේ අර speed එකේ යන්නේ මේ revision එකක් ඉඳලා මේව කතා කරලා අපි ඊට පස්සේ කෙලින්ම පොඩ්ඩක් ඔයාලව refresh කරන් තමයි මේ ටික ඉක්මනට මතක් කරගෙන යන්නේ ඊට පස්සේ අපි කෙලින්ම papers වලට බහින්. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවද? අහන්න මොන හරි නැත්තම් අත ගැන හරි මොන හරි අහන දෙයක් තියෙනවද? प्रश्न किसी भाई लबन सती हम ना मैं पुलवाना पोस्ट का खतरा देना पुलवाणू अतर हरियाणा मैं किसी अरे आप लबन सती हम तने पानी देना मेला मुलिंद पटांगने का හැමෝටම අල්ලා ගන්න පුළුවන් කියලා හිතනවා අනිවාර්යෙන් ඒකට යම් මාසෙල වැඩ කරන්න කොමර්ස් වල විතරයි අනිත් හැම සබ්ජෙක්ට් එකම මාස් වෙලා මේ ටිකේ වැඩ කරන්න හරි එහෙනම් කප්පියටම සුබ දවසක් ආයුබෝවන් ආයුබෝවන් සර් thank you sir ආයුබෝවන් සර්